බ්‍රිතාන්නේ නියමිත කාල පාලිමේන්තු පනත 2011 එය තීරණය කරා. ෆික්ස් ටර්ම් පාර්ලිමන්ට් ඇක්ට් පාර්ලිමේන්තුව විසුරා හැරීමේ තිබෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය දෙකම එකතු වුණාම නැත්නම් අගමැතිවරයාට තනියම ගිහින් මහරජින්ට කියන්න බෑ පාර්ලිමේන්තුව විසුරා හිනේ බලය ඉවත් කර. අද පාර්ලිමේන්තුව විසුරා හින බලයේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ අනුව වැඩ කරේ. කොසෝවෝ වල තියෙන නීතිය මොකද්ද කියලා මම දන්නේ නැහැ. කොසෝ ගැන කතා කරන්නේ කොසෝ කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. බාගෙලට කොසෝවයි කොස්ගසුයි ඔක්කොම මිශ්‍ර කරන්න පුළුවන් අය ඉන්නේ. ලිතුනියාව ගැන ලිතේනියම් ගැන දන්නේ නැති අය මේවා කතා කරලා වැඩක් නැහැ. අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ එකඟ වෙලා බ්‍රිතාන්‍යයේ නිත්‍ය කාල පාර්ලිමේන්තුවේ පනත ලංකාවට ගේනවා කියලා තීරණය කරා පාර්ලිමේන්තුවට. අපි ඒක හතරමාරක් කරේ සමහර යෝජනා කරා මේ නැකත් වෙලාවට තමයි පාර්ලිමේන්තු විසුරහින්ද මාස 6ක් දෙන නැකත් වෙලාව හොයාගන්න. ඒක අපි දීලා තියෙනවා බලයින් ආණ්ඩුවට ඕන්නම් ඒක වෙන්න. ඒත් බොහෝ අවස්ථාවයි තමන්ගේ නැකතට ඡන්දෙ තිබ්බේ ආණ්ඩු අන්ත පරාජයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඕනෑට ගන්න පුළුවන් නැත්තම් ඒ එච්චරයි තියෙන්නේ. තව නීති වෙන මොකුත් වැඩක් නැහැ. එක එක රටවල් වල එක එක ක්‍රමවේද තියෙනවා. ඒ වගේම අපේ ව්‍යවස්ථාවේ අගමැතිවරයෙක් තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන විතරයි. ඉතින් අපි මේ අධිකරණයට ගිය අවස්ථා දෙකේම තහනම් නියෝග දෙකක් ලැබලා දීලා තියෙනවා. ඒ දෙකෙන්ම ස්ථාවර වෙන්න අපි කිව්වේ කාන්නේ. අද ඡන්දය ගැන පාර්ලිමේන්තුව විසිරින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගැන දැනට විශාල මේ උසාවියේ නඩු අහන්න ආරම්භ කළා තියෙනවා. එහෙනම් දැන් මෙතන ඉන්නේ ව්‍යවස්ථාවට විරුද්ධව ක්‍රියා කරපු අය. ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු අය. අපි කියන්නේ මේ සෙල්ලම නවත්තන්න ඕනේ. ජනතාව එක්සත් ජාතික පෙරමුණේ වුණත් අනිත් පක්ෂ වුණත් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට වැඩ කරන්න. ප්‍රජාතන්ත්‍රය අනුව කරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මේ ඇමති කියලා කාඩ්බෝඩ් උස්සගෙන ගිය අයත් සියලු දෙනාම දැන් ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරන්න කියලා මෙතන ඉඳන් කියන්නේ.